පළවෙනි මීට ඉස්සෙල්ල කරපු පටිගත කිරීමේදී අපි කතා කරා දරුවෙකුගේ මුලයේ වර්ධනය පිළිබඳව. අපි ඒ වෙලාවේදී කතා කරේ දරුවෙකුගේ සෙනෙහස ආදරය දෙන්න ඕන ඇයි කියන එක මුලයක් අපි සම්බන්ධ කරලා මුලයේ වර්ධනයත්. මේ මේතන අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සමාන දෙයක්. ඒක තමයි දරුවෙකුට අපි සාකච්ඡා කිරීමෙන් එයත් එක්ක කතා බහේ යෙදීමෙන් ඒක අත්‍යවශ්‍යම දෙයක්ද කියලා. අපේ සමාජය ගැන ටිකක් බැලුවොත් මනෝවිද්‍යානවලියක් හැටියට මම දැකලා තියෙනවා ඔබත් දන්නා ඇති බොහෝ විට දෙමාපියන් තමාගේ දරුවත් එක්ක සාකච්ඡා කරන දේ කලින් ප්‍රමාණය අඩුයිනේ. දැන් අපි සමහර වෙලාවන් දක්වන්නේ කඩේකට ගියාම හෝ බඳින ස්ථානයකට ගියාම හෝ යම් දන්න කෙනෙක් ගෙදරට ගියාම මම දැකලා තියෙන දෙයක් තමයි වැඩිහිටියන් ළමයින්ට මේක ඔයාලා ඔහොම කරන්න ඕනේ ඔහොම කරන්න එච්චරයි කරන්න ළමයත් එක්ක සාකච්ඡා කරන්නේ මෙහෙම කරමුද මොකද කරන්න ඕනේ ඒ වගේ කරන ක්‍රමවේද හරි අඩුයි අපේ රටේ මේ අපේ සමාජයේ. ඒක තමයි අද කතා කරන්නේ. ඒක අවශ්‍ය දෙයක්ද? සමහර අදහස් කටට අදහසක් තියෙනවා දරුවෙක් ඉන්න ඕනේ පෙන්නන්න නිකන් ෂෝකේස් එකේ දාලා වගේ. මම දරුවෙක් ඉන්නවා මට. මම එයාට කියනවා මොකද කරන්න ඕනේ කියලා ඒක එයා කරන්න ඕනේ. සමහරවිට අපි අධ්‍යාපන ක්‍රමවේදෙත් ඒ වගේ දෙයක් තියෙනවා. දරුවා කරන්න ඕනේ, දරුවා පාඩම් කරන්න ඕනේ, එච්චරයි. හිතන්න මතන්න හොඳ නැහැ කියලා අදහසක් තියෙනවා. නමුත් අපි දන්නවා දරුවෙකේ මොළයේ දියුණුවට, මොළයේ ස්නායු පද්ධතිය දියුණුවට දරුවාට අවශ්‍ය අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ටිමියුලේෂන් කියලා. ඒ කියන්නේ යාට අවශ්‍ය උත්තේජන ඒ මොළය හරියට වර්ධනය වෙන්න. එහෙනම් මේ උත්තේජන කියන්නේ මොනවද? ලොකු සාධකයක් තමයි මේ උත්තේජන වෙන දරුවත් එක්ක සාකච්ඡා කරනවා. මට මතකයි අපි පොඩි කාලේදී මගේ තාත්තා නිතරම අපිත් එක්ක සාකච්ඡාවට යෙදුණු පුද්ගලයෙක්. අපි පොඩි කාලේ ඉඳන් අපි කිව්ව දැන් අපේ ගෙදරට සිකුරාදා හරි සෙනසුරාදා හරි කවුරු කෑමකට එනවා කියලා අපි තාත්තා මගේ මල්ලිත් එක්ක අපිට පොඩි බුකුලක් පොඩි එයා අහනවා දැන් ඕගොල්ලෝ හිතන විදිහට මොකක්ද අපි කෑම දෙන්න ඕනේ? ඉන්දියාප්පු හොඳයිද? ආප්පා හදමුද? ෆ්‍රයිඩ් රයිස් හදමුද? අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මට ඉස්සර පොඩි කාලේ බලන ඒ තාති අපෙන් මේ වහන් ගුර අම්මත් එක්ක නෑ කතා කරන්නේ. නමුත් ඒකෙන් අපිව එයා යොමු කරගත්තා. අපේ අදහස් ප්‍රකාශ කරන්න එයා ඉඩක් දුන්නා. සමහරවිට අපි කියන දේවල් සුදුසු නැති වෙන්න පුළුවන්. එතකොට තාත්ති කියලා හැබැයි පුතා දැන් අපි කොහොමද ආප්ප දීලා ෆ්‍රයිඩ් රයිස් උත් දෙන්නේ? මොකද ඒක ගැලපෙන්නේ නෑනේ. එයා අපිත් එක්ක මෙතන සාකච්ඡා කරා. සාකච්ඡා කිරීමෙන් වෙන්නේ මොකද්ද? දරුවෙකුට ලෝකය දිහා බලන විදිය බොහෝම පුළුල් වෙනවා. මොකද එයාට ලැබෙනවා වෙන අයගේ අදහස්. ඒ එයාට වෙන අයගේ අදහස් ලැබුණාම එයාට පුළුවන් එයාගේ අදහසයි ඒ වෙන කෙනාගේ අදහස අතර සංසන්දනය කර හරි විසුතුමක් වඩා හොඳින් දෙන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔබට දරුවෙක් ඉන්නවා. ඔබ ගුරුතුමියෙක් වෙන්න පුළුවන්. වෙන ඇදහිලියෙක් වෙන්න පුළුවන්. ඔබ නිතරම දරුවෙක් සම්බන්ධ වෙන්න. සමහර ඔබගේ දරුවා නොවෙන්න පුළුවන්. එහා ගෙදර පුද්ගලයාගේ දරුවා වෙන්න පුළුවන්. තමගේ නෑදෑයෙකුගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවත් එක්ක තව මිනිස්සෙක් වශයෙන් සම්බන්ධ වෙන්න. දරුවාට වක කරන්න, මේක කරන්න, අනේ බබව හරි ලස්සනයි. ඒකින් නතර වෙන්න එපා. දරුවා ගහලා අද ඉස්කෝලේ කොහොමද? කොහොමද යාළුවෝ එහෙම ඉන්න? දෙකලම් කොහොමද? දෙකලම් මොනවාගේ අයද? ඔය කැමති මොනවාගේ කෙනෙක් වෙන්නද? සාකච්ඡාවක් ඇති කරන්න. සාකච්ඡාවක් ඇති කරන්න ඒ දරුවාගේ මනස බොහෝම පුළුල් වෙනවා, ප්‍රබෝධමත් වෙනවා, මොළයේ වර්ධනයට ලොකු රුකුලක් වෙනවා. ඒ පුද්ගලයාගේ මානසික සංවර්ධනයටම ඒක බොහෝ